தருது நிதுனு மகரே நிதுமி மகது நிதினே மதுக்கு புத்தி கந்துலின் கட்டுகே கவி கியுவி மகரே පදිනවස් YouTube නාලිකාවෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාලියේ ඉන්න විශිෂ්ට ගායිකාවක් පිළිබඳව. සැබවින්ම ඇය විශිෂ්ට ගායිකාවක්. ඒ නිසාවෙන්මයි අද මේ වැඩසටහනට එයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. මේ ඉතාලියේ මිලානෝ නගරේ අනුෂා සුභාසිනි. ආයිබෝන් අනුෂා. ආයිබෝන්. අනුෂා ඉතාලියට ඇවිල්ලා මේ මොහොත වෙන විට දරුවන් දෙදෙනෙක්ගේ මවක්. හැබැයි ඇයි ශක්තිවන්ත ගැහැණියක්. ऐगे हांड बहुम प्रबलाई, ये वागे मा हांड बहुम मिहिरी, ऐ मे गायने तुलिन समाज जेट, याम किसी पानी विद्यार्थ देने सूदा ना बेना माँ, ऐ हिंदम, अपि ऐ सूदा ना मट पेरा, ऐगे अतीते आवार्जने करण सूदा ना बेनी, ऐतर मानुषा, उबल लंकावे को है द, मामा लंकावे कोलंबे, इतुगर पास अलगी, पास अलगी कोलंबे दीप बालिका विद्यालय, इतुगर पुंची सांदी इंदम उब සංගීතයට කැමැත්තක් දැක්වද කොහොමද මේ සංගීත ගමන ආරම්භ වෙන්නේ ඔව් ඉස්කෝලේ යන කාලෙත් සංගීතයට තමයි වැඩිපුර දක්ෂතා දැක්ුවේ ඉතින් ඒක දැනගෙන අම්මයි තාත්තයි මාව මියුසික් ක්ලාස් දැම්මා විශාරද නන්දා මාලි මහත්මියට සංගීතය හදාරන්න ඉතින් ඊට පස්සේ තමයි ටික ටික සංගීතයට යොමු වුණේ දැන් ඔබතුමියගේ අපි වීඩියෝවක් දැක්කා ඔබතුමිය නන්දා මාලනී විශාරද නන්දා මාලනී ළඟට යනවා එතකොට ඔබතුමිය අරගෙන යනවා ගීතයක් ගායනා කරපු වීඩියෝවක් අයත් සමග මේ වීඩියෝ නරඹද්දී අය කියනවා මගේ හඬට සමීප හඬක් තියෙන්නේ බොහොම ලස්සනට ඔබත් සමග වීඩියෝ නරඹනවා ඒ කොහොමද සිද්ධ වෙන්නේ ඔව් මම මෙහි Facebook page එකක් කරා music page එකක් ඉතින් ඒකේ තියෙන ගීතයක් තමයි මිස්ටර් ගිහිලා පෙන්නුවේ ඉතින් එතකොට මිස් ඒක දැකලා ගොඩක් සතුටු වුණා ඉතින් ඒ Facebook page එක කරේ මෙහි ජීවන්ති මදවතරංගී ජෝජ් අයියා එකතු වෙලා තමයි ඒගොල්ලෝ තමයි මට ඒක කරලා දුන්නේ. ඉතින් මේ ඒකෙන් පස්සේ තමයි ඉදිරියට යන්න ලැබුණේ. මේ මේ කියන්නේ ප්‍රසි කියන්නේ මං මගේ ගායනය ප්‍රසිද්ධ වුණේ ඊට පස්සේ තමයි. සාමාන්‍යයෙන් ඉතාලියේ බොහෝ දක්ෂයෝ ඉන්නවා. හැබැයි මේ දක්ෂයන් අතරේ විශිෂ්ටයෝ ඉන්නවා. අනුෂා විශිෂ්ටයි කියලා අපි කතා කරන්නේ. ඇත්තටම ඇගේ ගීත සජීවීව ශ්‍රවණය කරන්නට අපිට හැකියාව ලැබුණ නිසායි විශේෂයෙන්ම දැන් ලංකාවේ ඉඳන් බොහෝ ගායන ශිල්පීන් ශිල්පිනියන් ඉතාලියට එනවා ඒ අයව ගෙන්නනවා හැබැයි ඒ වගේම දක්ෂතා තියෙන ශිල්පිනියන් අපිට ඉන්නවා හරියට අනුෂා වගේ අනුෂාගේ හඬට එච්චරම පැහැදීමක් තිබෙනවා ඇය නන්දා මාලනියගේ गीत हरियापुर गायना करना
මේ එවැනි අපූරු ගායනයක්. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්. මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන්. අනුෂා කොහොමද ඉතාලියේ ඉන්නේ? මම ඉතාලියට ආවේ 1994. මම විවාහ වෙලා මහත්තයා ළඟට තමයි ආවේ. ඔව්. කොහොමද මහත්තයා මුණ ගැහුනේ? මුණ ගැහුනේ මගේ අයියගේ යාළුවේ. ඉතින් අයියගේ පාර්සලයක් ඇව්වා ලංකාවට යගේ ඇතේ. ඊට පස්සේ එහෙම දැකලා හම්බෙලා තමයි කතා කරලා සම්බන්ධතාවයක් ඇති වෙලා අපි විවාහ වුණා. ඔව්. දැන් විවාහ වෙලා දැන් ඉතාලියට එනවා. ඉතාලියට ඇවිල්ලා කොහොමද ජීවිතය ආරම්භ කරුවේ? ආපු අලුතම වගේ මට පුතා ලැබෙන්න හිටියා. ඉතින් ඊට පස්සේ ඉතින් පටන් ගත්තේ මේ ඉතින් පුතත් එක්ක තමයි ජීවිතේ පටන් ගත්තේ. ඉතින් එයාගේ ඊට පස්සේ යාව ලොකු කරන්න ඉතින් ඉස්කෝලේ යවන්න ඒවහින්ද මම රැකියාවක් කරේ නැහැ. එහෙම තමයි ආරම්භ වුණේ. ඔව්. ඊට පස්සේ දැන් ඉතාලියට ආපුවාම දැන් ඉතාලි ජීවිතේ පහසු නෑ. දැන් ලංකාවේ ඔබේ දෙමව්පියෝ ඉන්නවා, සහෝදර සහෝදරි ඉන්නවා, ඒ හැමෝම ඉන්නවා. එතකොට ඔබේ සංගීත ගමනක් තිබ්බා. මේවා මගහැරෙයි කියලා බය හිතුන්නේ නැද්ද? සම්පූර්ණයෙන් ඒව අමතක වෙලා ගියා. මොකද ආපු ගමන් ඉතින් අපිට භාෂාවත් හුරු නැහැ, මේ රටේ අපි භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඉතින් ආපු ගමම පුතා හම්බෙන්න හිටපු හින්දා ඊට පස්සේ ඉතින් ඒක තමයි ඔළුවේ තිබුණේ මේ දරුවා හදාගන්න එක ගැන. ඔව්. එතකොට දැන් දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඔව්. ඒ අය දැන් මොකද කරන්නේ? ඒ දෙන දැනට පදිංචිලා ඉන්නේ එංගලන්තේ. පුතා ඉස්සෙල්ලා BA උපාධිය කරා වෙස්ට්මින්ස්ටර් යුනිවර්සිටි එකේ ලන්ඩන් වල. ඊට පස්සේ එයා ස්කොට්ලන්ඩ් වල තියෙන සෙන් ඇන්ඩ්‍රූස් කියන යුනිවර්සිටි එකේ මාස්ටර් උපාධිය කරා. ඊට පස්සේ දැන් ට්විටර් ආයතනයේ රැකියාවක් කරනවා. ඊට පස්සේ දුවත් එහෙමයි. දුවත් වෙස්ට්මින්ස්ටර් යුනිවර්සිටි එකේ දැනට දැන් ඉවර කරා, උපාධිය ඉවර කරා. ඊට පස්සේ දැන් මාස්ටර් කරන්න ස්කොට්ලන්ඩ් ගියා. එයත් ඒ විදිහටම අයියා වගේම සෙන් ඇන්ඩ්‍රූස් යුනිවර්සිටි එකේ. බුද්ධානුභාවීන සිත්නිත් පහන් වී මෙත් මල් පිපිලා මුදිතා ජලාශේ නංවා ප්‍රභාලෝ තුරා රශ්මිමාලා හිලදිරන ජනජයතු ජය මංගලානි හිලදිරන ජනජයතු ජය මංගලානි. දරුවන්ගේ වගකීම් ඉටු කරන්න නැතුව බොහෝ දෙමව්පියෝ දරුවන්ට දරුවන්ගේ පාඩුවේ යන්න හැරලා දෙමව්පියෝ දෙමව්පියන්ගේ පාඩුවේ ගමනක් යනවා. හැබැයි අනුෂයි මහත්තයයි එහෙම කෙරුවේ නෑ. දරුවන්ට හරිමග කියලා දීලා දරුවෝ හරිමග යවලා දැන් තමයි මොහොතක් හරි සන්තෝෂ වෙන්න ඕන කියලා හිතන්නේ. අපි දෙන්නගෙම නෑදෑයෝ මෙහි ඉන්නවා. මම මහත්තයාගේ තාත්තත් ගොඩක් කාලයක් මෙහි ඉඳලා තමයි ලංකාවට පදිංචියට ගියේ. ඉතින් කොහොමත් ළමයි දෙන්නගේ වැඩ ටික ඉවරුණාට පස්සේ තමයි අපි එක එක සාදවලට ගියාම සින්දු කියන්න ඉතින් අපි ඔය හැමතැනම එකතු වෙනවනේ. එහෙම සින්දු කිව්වෙන් පස්සේ තමයි මෙහෙම මේ ආසාවක් ප්‍රබෝධයක් ආයි ඇති වුණේ. හැබැයි ඒ වුණාට දැන් දරුවෝ ඒ වගේම මහත්තයා වැඩිම ආස කරන්නේ ඔබේ මොන ගීතයටද? මහත්තයා තමයි වැඩිපුරම. එයා තමයි මාව මේවට ගොඩක් තල්ලු කරන්නේ. මම ඉතින් පුළුවන් තරම් මම කියන්නේ නෑ මම ගෙදර ඉන්නම් ඇති කියලා. එයා තමයි හැමදේටම ඉදිරිපත් කර කර නෑ ඒවා මේ දේ කරන්න ඕනේ කරන්න ඕනේ කි කිය මාව පිටිපස්සෙන් ඉඳන් දැන් අම්මයි තාත්තයි ඒ දේ ඉස්කෝලේ යන කාලේ කරාට පස්සේ ආ යලුතේ ගැහැරවල ගැත්තේ එයා තමයි. එහෙනම් මහත්තයා කැමතිම ගීතේ කොටසක් කියමුද අපි? කප්සුව හස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ බවෙන් බවය යන මං සලකුණු දැක
ඔබව සොයා ආවා ඔබව සොයා ආවා අනුෂා ඔන්න ඉතාලියේ ඉඳලා ඉතාලියේ ජීවිතයේ අත්දැකීම් එක්ක ඒ වගේම තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත තමන්ගේ ඒකබුද්ධල් ප්‍රසංගයක් සංවිධානය කරමින් යන්නේ කවදදද ඇත්තටම මේ ප්‍රසංගය ක්‍රියාත්මක වෙන්නේ 2023 මාර්තු 11ට තමයි අපි ඒක යොදාගෙන තියෙන්නේ ඒක සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන්නේ විශේෂයෙන්ම මම ඒක කරන්න හිතුවේ මට මගේ Facebook page එකට කමෙන්ට් කරපු ලයික් කරපු මාව දිරිගන්වපු මගේ හිතවත් අය වෙනුවෙන් මුළු ලෝකෙම ඉන්න අය වෙනුවෙනුත් මේ මිලානෝ ඉන්නවා ගොඩාක් මට හිතවත් මගේ යාළු හිත මිත්‍රාදීන් නෑදෑයෝ හැමදෙනාම මට මේ කමෙන්ට් කරපු අය වෙනුවෙන් තමයි මම විශේෂයෙන්ම මේක කරන්න තීරණය කරේ. ඒක ඒ ඊට අමතරව මගේ ආත්ම තෘප්තිය සඳහා තමයි මම මට ආසයි ගීත ගායනා කරන්න ඒ දෙකම තමයි හේතුව මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කරන්න. ඒ සංවිධාන ශක්තිය කොහොමද කවුද බාරගත්තේ? සම්පූර්ණ මිතින් මගේ මහත්තයා තමයි මේ හැමදේම කරන්නේ. එයාගේ යෝජනාවල් ඒ හැමදේම ඔක්කොම ලෑස්ති කරේ එයා තමයි. අනුෂාගේ සැමියා බොහොම ආදරණීයයි. අනුෂාගේ හැම කාර්යකදීම ඔහු ඇයට ශක්තිය ලබා දෙනවා. ඒ නිසා තමයි ඒක පුද්ගල ග්‍රීප සංගය සංවිධානය කරන්නට ලබන වසරේ තීරණය කරලා තිබෙන්නේ. අනුෂා බොහොම සතුටින් ඉන්නේ. අනුෂාගේ මේ ගමනේ ජීවිතයේදී අලුත් අපූර්වතම සංදිස්ථානයක් තමයි මේ ඒක පුද්ගල ග්‍රීප සංගය සුවරංගා. ලබන වසරේ මාර්තු මාසේ 11 වෙනිදා තමයි මිලානෝ නගරේ නොමිලේ මේ ප්‍රසංගය දිගහැරෙන්නේ. ඉතින් අපූර්වතම සංගීත වෘන්දයක් එක්ක මේ ප්‍රසංගය දියත් කරද්දී ප්‍රේක්ෂක ඔබටත් අපි ආරාධනා කරනවා ඇගේ මේ ගමන තුළ ඒ ලබාගත් අත්දැකීම් එක්ක ඇගේ හඬට ශක්තියක් වෙන්න ඇගේ ඒ ආදරණීය මధుරතම හඬ ශ්‍රවණය කරන්න මිලානෝ නගරයේ මාර්තු මාසයේ 11 වෙනිදා එන්න කියලා. ඒ වගේම අනුෂ දැන් බොහෝ අත්දැකීම් එක්ක තමයි ඔබ මේ ප්‍රසංගය දියත් කරන්නේ. මහත්මයාගේ ශක්තිය ඔබට තියෙන ඔබ වසර ගණනාවක් ලංකාවේ විශාරද නන්දාමාලිනිය යටතේ අධ්‍යාපනය හදාරනවා. පසු කාලිනී ඉතාලියට ඇවිල්ලා මේ හැම දෙයකින්ම ඈත් වෙලා දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. ඊට පස්සේ වසර 4ක් වෙනවා දැන් ඔබ යලිත් ගීත ගායනා කරන්න ආරම්භ කළා. දැන් ඔබට බොහොම ප්‍රේක්ෂකාගාරයක් ඔබ වෙනුවෙන් ඔබ වටා එක්කාසු වෙලා තිබෙනවා. දැන් ඔබ මේ ප්‍රේක්ෂකයොත් එක්ක තමයි මේ ප්‍රසංගය දියත් කරන්න සූදානම් වෙන්නේ. වර්තමානයේ ඔබ දකින මේ සමාජ ස්තරය තුල ඉන්න මිනිසුන් ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම හරිම ආදරණීය පිරිසක් ඉන්නේ මේ මිලානෝ ශ්‍රී ලාංකිකයන් විදියට. මම මේ කියන්නේ සිංහල, දෙමළ, එතකොට මුස්ලිම් මේ හැම දෙනාම මට මේ ඒ කියන්නේ කමෙන්ට් කරලා මගේ page එකට ගොඩක් ඉන්නවා කට්ටිය. හරිම ආදරණීයයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ශ්‍රී ලාංකිකයන් විදියට මම ගොඩක් ආඩම්බර වෙනවා. මට හැමෝගෙම සහයෝගය, ආදරය, කරුණාව, දයාව හැමදේම ලැබිලා තියෙන්නේ. මගේ post එක මේ දවස් ටිකට ගොඩාක් අය share කරලා මට call කරලත් ඇහුවා, comment කරලත් තිබුණා. අපි අපේ මොනාද වට කෙරෙන්න ඕනේ, අපි ඕන උදව්වක් කරන්නම් එහෙම කියලා හුඟක් අය මට උදව් කරනවා. ඉතින් ඒ හින්දා හරි සතුටුයි ඒගෙන. ප්‍රේක්ෂක ප්‍රතිචාර ওই විදිහට ලබා ගන්න වාසනාව තියෙන්න ඕන. ඒ වගේම හැකියාව තියෙන්න ඕන. දක්ෂතාවය. මේ හැම දෙයක් එක්කම තමයි මේ ප්‍රේක්ෂකාගාරේ ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම අනුෂගේ ආදරණීය සැමියා ප්‍රදීප් කුරුප් මහත්මාව මේ මොහොතේදී සිහිපත් කරන්නට ඕන. ඔහු ලබා දෙන ශක්තිය තුල අපිට අපේ ආදරණීය ගායිකාව සොයා ගන්නට පුළුවන්කම ලැබුණා. අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ඔබට ඔබේ මේ ගමනේදී ලබා දුණු ශක්තිය පිළිබඳව ඒ වගේම ජීවිතය පිළිබඳව ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නේ? විශේෂයෙන්ම මේ වෙලාවේ මගේ දෙමව්පියන්ව මම ආදරෙන් මතක් කරනවා. ඒ දින තමයි මාව ගොඩක් දුක් මහන්සි වෙලා ලොකු කරලා එතකොට මියුසික් සංගීත පන්තියවල මගේ ගායන හැකියාව දියුණු කරලා ගත්තේ. ඊට අමතරව මම ඉතාලියට ආවට පස්සේ මෙහෙදී හම්බෙච්ච යාළුවෝ ඒගොල්ලන්ගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබුණා. ඊට අමතරව ජීවන්ති මැදවත්ත නංගි තමයි මට ගායනය තව වැඩි දියුණු කරගන්න උදව් කරේ. තවත් ගොඩාක් නම්ගම් වශයෙන් කියන්න විදියක් නෑ, ගොඩාක් යාළුවෝ ඉන්නවා මට සහයෝගය ලබා දීපු හැම දෙනාටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාටත් මේ ඒ කියන්නේ මේ මිලානෝ ඉන්න හැකියාවන් තියන අයව මේ ගෙන්නලා මේ විදියට කතා බහ කරලා
මේ සමාජයට ලෝකෙට අඳුන්වලා දෙනවට මේ පතිරණම ආයතනයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා කාර්ය මණ්ඩලයටත් ඒ වගේම හැම දිනාටම බොහොම ස්තුතියි ඔබේ ආදරණීය ගුරු මෑණියන් කිසිඳු පැකලීමකින් තොර ඔබට අවස්ථාව දීලා තිබෙනවා ගීත ගායනා කරන්න ආශිර්වාද කරලා තිබෙනවා එතකොට දැන් එතුමියගේ බලාපොරොත්තුවත් ඔබ ඇගේ ගීත ගායනා කරාට ප්‍රශ්නයක් නෑ ජීවිතේ ඉදිරියට යන්න ඔව් මං ගිහිල්ලා හම්බෙලා මගේ වීඩියෝස් එහෙම පෙන්නුවාම කිව්වා කමක් නෑ පුතා ඔයා ගායනා කරන්න මේ මං හරි සතුටුයි මේක දැකලා කියලා මට ප්‍රශංසා කරා මට ඒක ලොකු ශක්තියක් සතුටක් ඉතින් මම නොහිතපු විදියට මගේ මේ හැකියාවන් දියුණු කරගන්න මට අවස්ථාවක් ලැබුණා අද දවසේදී වැඩසටහනෙන් සමු ගන්නටයි සූදානම් වෙන්නේ ජීවිතේ ජය ගන්න හිතේ ශක්තිය කොච්චර වටිනවද අනුෂගේ ජීවිතයෙන් අපි ලබා ගන්න පාඩමත්යයි ඒ වගේම ඇගේ කටහඬට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද ඒකත් වටහා ගන්නට අපිට කාලය උදා වෙලා තිබෙනවා ඒක වටහා ගන්නට හොඳම දිනිය මාර්තු මාසයේ 11 වෙනිදා එහෙනම් අද දවසේදී සමු ගන්නවා අද දවසේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපිට ශක්තිය ලබා දුන්නු මිලානෝ නගරයේ ලොපෙරා ජාත්‍යන්තර පාසල සංගීත ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිතුමා යසස් විදුහල්පතිතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමාගෙන් සංගීතය හදාරන බොහොමයක් ඉන්නවා ලෝ ස්ටුඩියෝ එකේ තමයි අද මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඉතින් ලබා දුන්නු ශක්තියට බොහොම ස්තුතියි ඒ වගේම මගේ හැකියාවන් දක්ෂතාවයන් ලෝකෙට ගෙනියන්නට අවස්ථාව උදා කරලා දුන්නු රුවන් බණ්ඩාර මහත්මයා ඒ වගේම නන්දන පනාගොඩ මහත්මාවත් මේ මොහොතේදී සිහිපත් කරන්නට විශේෂයෙන්ම ඔබගේ ආදරණීය ස්වාමි පුරුෂයා සැමියා අපේ ආදරණීය ප්‍රදීප් කුරුප්පු මහත්මයාටත් අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා එහෙනම් ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔය ලස්සන අහිංසක හිණාව හැමදාම දකින්නට ලැබේවා ඔය හඬ සදා වැජබේවා කියලා පතිරණ ඔය සද වැඩසටහන් නිමා කරනවා හැම දිනටම ජය වේවා ආයුබෝවන් බොහොම ස්තුතියි ආයුබෝවන් යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ රෑන් මුදාගෙන පාවි යනු මැන ඉගිල්ලිලා දිලිසෙන කඳුලේ කිරණින් නෑවි සිඟිති ආදර දූපතක තනිවි දිලිසෙන කඳුලේ කිරණින් නෑවි සිඟිති ආදර දූපතක තනිවි ගංගාවක්සේ ගලා බසිනු මැන ගංගාවක්සේ ගලා බසිනු මැන නිරන්තරී සිනාසිසි නිරන්තරී සිනාසිසි